अपे में पियवर अलुत्म अद्धकीम कट में अद्धकीम पुरावतम सुबाधाम अपिट मितुर एक पेबी ए गाहकोल अलतोल मीदुम कांदु शिकरवलिं सेतुम्लक परिसरयक सहित सबर कमुवट अपे उबव रेगने अननिसा हाय अपी इन्ने सबर कमुव विश्वविद्यालय अपी मुनवारत मेतन टाविल लेने අපි අවිල්ලා ඉන්නේ සබ්‍රා චැලෙන්ජ් එකට. මොකද්ද මේ සබ්‍රා චැලෙන්ජ් කියන්නේ? ඔව් හුඟක් ෆන්. හුඟක් ඇඩ්වෙන්චර් එකක් තියෙන ගේම් එකක් තමයි සබ්‍රා චැලෙන්ජ් කියන්නේ. කවුද මේ සබ්‍රා චැලෙන්ජ් කියන ගේම් එක දිනන්නේ? ඔය මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕන නැහැ. ඉන්න අපි බලමු. සබ්‍රා චැලෙන්ජ් 2014. රටපුරා විසිරුණු විශ්වවිද්‍යාල නියෝජනය කරන කණ්ඩායම් අද සබරගමු විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ සබ්‍රා චැලෙන්ජ් කියන ගේම් එක ආරම්භ කරන ස්ථානෙට. මෙතන තමයි කණ්ඩායම් කීපයක්ම ඇවිල්ලා රෙජිස්ටර් කරන්නේ නැත්නම් ලියාපදිංචි වෙන්නේ. කණ්ඩායම් කීපයක් ඇවිල්ලා තියෙනවා. තව එන්නත් තියෙනවා. අපි බලමු ඒකේ තත්ත්වය කොහොමද. විශ්වවිද්‍යාල කීපෙම මෙතන ළඟා වෙලා තියෙනවා 12ක් අපි බලාපොරොත්තු ඉන්නවා ඒ වගේම ඊට වඩා පිරිසක් තව එමින් පවතිනවා right දැන් තව කීයක් වගේ බලාපොරොත්තු වෙනවා දැනට 12ක් අපිට නිත්‍යවම සඳහන් කරලා තියෙනවා ඊට අමතරව අපි 16කට 17කට වගේ බලාපොරොත්තු ඉදි දීලා තියෙනවා ලංකාවේ සිටියේ ඉහළින්ම වූ යාපනය විශ්වවිද්‍යාලයක් සිටියේ පහළින්ම තියෙන රෝහණ විශ්වවිද්‍යාල පමණක් නොවේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි විශ්වවිද්‍යාල සිසුන්ගේ එකතුවක් සබ්‍රා චැලෙන්ජ් වැඩසටහනේ දක්නට ලැබෙනවා දැන් අපි ඉන්නේ සබ්‍රා චැලෙන්ජ් එක රෙජිස්ටර් වෙන තැන රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට ඩී එකක් ගහලා දෙනවා මෙන්න මෙතන මෙතන පින්තූරයක් අරගෙන මේ කට්ටිය. ඒ වගේ ටීම්ස් හුඟක්ම aran තියෙනවා මේ පින්තූර දෙන්නටම. ඉතින් අපි බලමු ඒ වගේ ඔක්කොම ඔක්කොමලා ටීම්ස්ලා ඔක්කොම ටික රෙජිස්ටර් වුණාට පස්සේ පින්තූර ගත්තට පස්සේ කොයි වගේ පාටිසිපේෂන් එකක් තියෙද කියලා අපේ තරඟ කරවන් අතර. මේ මොකද්ද මේක? ඇත්තටම අද මේ අපේ ටීම් මෙම්බර්ස්ලා ගොඩක් දුර ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඉතින් යාලට ගොඩක් ටයර්ඩ්. ඒ හින්දා අපි යාලව රීෆ්‍රෙෂ් කරන්න. ඔයගොල්ලෝ වෙල්කමින් කමිටි එකක් වගේද? ඇක්චුවලි වෙල්කමින්වත් නෙමෙයි. ෆුඩ් ඇන් බෙවරේජ් කමිටි එකෙන් යාලව රීෆ්‍රෙෂ් කරන්න රීෆ්‍රෙෂ්මන්ට් එකක් දෙනවා. හලෝ වා කොයි කොයි මේ විශ්වවිද්‍යාලෙන්ද එන්නේ ඔයගොල්ලෝ අපි යාපනය විශ්වවිද්‍යාලයෙන් කීයදන්ද මේ එන්නේ අපි ඊයේ 8ට විතර තමයි යාපනයෙන් පිටත් උනේ ඊයේ රෑ 8ට පිටත් උනේ මෙහෙට දින 9 විතර වුණා මහන්සි ඇතිනේ මහන්සි ඉතින් පැය 12ක 13ක විතර ගමනක් තිබුණනේ එද්දි ඔයගොල්ලෝ මොනවාරි ස්පෙෂල් ට්‍රේනින් එකක් ගත්තද මේ චැලෙන්ජ් එක කරන්න නෑ එහෙම ස්පෙෂල් ට්‍රේනින් එකක් නෑ මොකද මේක තමයි අපි මේ වගේ අත්දැකීමක් ලබා ගන්න පළවෙනි අවස්ථාව අපි ඉතින් එහෙම ට්‍රේනින් එකක් නෑ අපිත් බලාපොරොත්තු වෙන මොන වගේ අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන් වේද කියලා එහෙම තමයි ඉතින් අපි ටීම් එකක දැන් ඩිස්කෂන් කරා මේ වගේ ඒවායි අපි මෙහෙම මුහුණ දෙමු කියලා හිතනවාද සබ්‍රා චැලෙන්ජ් එක දිනයි කියලා අපි ඉතින් හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කට්ටියත් එක්ක හොඳ තරඟයක් දීලා ඔක්කොගේම අරමුණ ඉතින් තරඟේ ජයග්‍රහණය කිරීම අපි ඉතින් තරමුණ ඉතින් තරඟේ ජයග්‍රහණය කිරීම තමයි හරි ඔයගොල්ලන්ට අපි සුබ පතනවා මහන්සි තැත්නේ ඔයගොල්ලොත් කාලා මාත් මේක කන්දන් සුබ පතනවා ඔය කට්ටියට මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ විහාරක විද්‍යාපීඨයේ ෆැකල්ටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් මෙතන තමයි අපේ ඇකමඩේෂන් ප්‍රොමිසස් විදිහට අපි නම් කරලා තියෙන්නේ මෙතන පිරිමි ළමයින්ට සෙපරේට් ටෙන්ට්ස්යි ගර්ල්ස්ට වෙනම සෙපරේට් ටෙන්ට්ස්යි අපි මෙතන ඇලොකේට් කරලා තියෙනවා ඉතින් හැම කැම්පස් එකේම යාලට අදාළක අවශ්‍ය කරන පරිදි යාලට සම්පූර්ණ අවුට්ඩෝ ट्रेनिंग प्रोग्राम එකක තියෙන ඒ අවුට්ඩෝ ඇක්ටිවිටී එකක තියෙන ඒ චැලෙන්ජ් එක තියෙන විදිහ ටෙන්ස් ටිකක එයාලට සම්පූර්ණ එයාලගේ නවතම් උපරිම ආරක්ෂාව සහිතව නවතින්න පුළුවන් විදිහට අපි ලෑස්ති කරලා තියෙනවා
සබරගමු කැම්පස් එකේ විශාල ඔඩිටෝරියම් එකක් තුල තමයි අපි ඉන්නේ. දැන් කණ්ඩායම් සේරම ලියාපදිංචි නැත්නම් රෙජිස්ටර් වෙලා නවාතැන් නැත්නම් කැම්ප්සයිට් එක යා වැඩ කටයුතු ඒ ඔක්කොම බලලා ඉවරයි. අපි මෙතනට රැස් වෙලා ඉන්නේ ඕපනින් සෙරමොනි එකට. මේ සමාරම්භ කුලෙලෙදී ඒ විශ්වවිද්‍යාල කණ්ඩායම් උත්සව සභාවට සහභාගී වූ අයරු. මට පේනවා වටපිට බැලුවාම මේ ඕපනින් සෙරමොනියට ලොකු උත්සාහයක් දීලා තියෙනවා මේ සබරගමුව කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ. ඒක කොයි ආකාරයට වෙයිද? අපි බලමු. ඔයගොල්ලෝ තින්ද? Sabra Challenge 2014. ආරාධිත විද්වත් සම්පාවනි අමුත්තන් අතින් සම්ප්‍රදාන කුලව පොල්තෙල් පහන දැල්ලුණා. ඒ Sabra Challenge සමාරම්භක උළෙලට ආරම්භයක් දෙන්න. මේ සමාරම්භ කුලල හැඩුණ සංස්කෘතික අංගයන්හි සුන්දරත්වය. සිරු දෙනාම එකතු වෙලා ක්‍රීඩා ක්‍රියාකාරකම් පටන් ගන්නවා. ඒ පටන් ගැනීම තව දවස් දෙකක් ඉදිරියට යවෙනවා. මා බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් සම්පූර්ණයෙන්ම ආව විදිහටම ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරලා යම් යම් දක්ෂතා අරගෙන මෙතෙන්දි ඉතාමත්ම වැදගත් වෙන්නේ කවුරුවත් දිනනකවත් පරදිනකවත් නෙමේ සහභාගී වීමේදී ඇතිවන පළපුරුද්ද එක්ස්පීරියන්ස්. මේක තමයි ඉතාමත් වැදගත්. යම් කිසි පුජ්‍යලයකට ඉස්සරහට යන්න ඕන නම් අත්‍යවශ්‍ය දේ තමයි තමා ලබා ගන්න පළපුරුද්ද. ක්‍රීඩාවත් කලාවත් එකට මුසු වුණ විශේෂාංග රසක එකතුවක් සමාරම්භක උළෙලේ වූ වේදිකාව රසවත් කළා. මේ යාපනය විශ්වවිද්‍යාලය, මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මේ කැලණිය විශ්වවිද්‍යාලය මොරටුව පිරාදනිය රුහුණ මෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වයඹ විශ්වවිද්‍යාලය ආදී ලෙස විශ්වවිද්‍යාල 10ක කණ්ඩායම් තම අත්සන යොදා Sabra Challenge ඔවුන්ගේ කණ්ඩායම් නාමය සංකේතවත් කළා. Sabra Challenge ජය සංකේතයයි. ඔයගොල්ලන්ට මතක ඇති නේද මං කිව්වා කැලෑවස්සට යන්න තියෙනවා කියලා. ඉතින් කැලෑවට යන්න කලින් ඔයගාගේ මේ කට්ටියගේ ශරීරය ගැන බලාගන්න තුවාලයක් වුණොත් ආරක්ෂාව සේෆ්ටි ෆස්ට් එයිඩ් ඒ සියලු දෙයක්ම කියලා දෙන සෙමිනා එකක් තුල තමයි අපි ඉන්නේ. ඉතින් මේ කට්ටියට පුළුවන් ද මේ සෙමිනා එකේ කියලා දෙන දේවල් පාවිච්චි කරලා ඉදිරියට යන්න. අපි බලමු Sabra Challenge 2014. අපි ආගෙමු. ස්පෝර්ට්ස් වේ පරිසරය බැඳිලා තියෙනවා. සමහර ලාට බයිසිකල් පැදගෙන යනකොට මොන ගහකොළ දනේ පැදගෙන යනම සික බලන්න කාලයක් හම් වෙන්නේ නැහැ. නමුත් ස්පෝර්ට්ස් බොහොමයක් අවුට්ඩෝ නැත්නම් එළිපහණ කරන දේවල් හැමදේක්ම බොහොමයක්. නන්පේරියල් කඳුවැටියේත්
පඹහින්න ගම්මානයත් පසුබිම් වූ පරිසරයක සිදු කෙරෙන මේ අභියෝගාත්මක සබ්‍රජලෙන් වැඩසටහනේදී ආරක්ෂාව යනු අවධානය යොමු කළ යුතුම විෂයක්. එක්ස්ප්ලෝර් කරන්න ඔපචුනිටීස් තියෙනවා ඔයගලන්ට. නමුත් මොනවාද ඔයගොල්ලෝ දකින්න කියන දේ සහ මොනවාද ඔයගොල්ලෝ බලන්න කියන දේ ඔයගලන්ට ප්‍රශ්නයක්. සබරගමුව වැනි ප්‍රදේශයකට ආවෙනකු කාලගුණික ලක්ෂණ භූගෝලීය කාරණා මහවන මැදදී හමු විය හැකි සතාසී බවන් මේ සියල්ලම සබ්‍රජලෙන්ජි කොටසක්. ඔක සත්තු කීදෙන තින්න කියලා අහුවාම ඔකට පේන්න හින්ද මං කියන්න. ඒ කණේ උඩ ඉන්නවා පිළිතුරු. ලෙසන් එක තමයි සමහරලාට අපි ලොකු දේවල් දිහා බලන්න ගියාම ෆයින් දේවල් අපිට පේන්නේ. ඒක බලන්න නම් ඔබ්සර්වන්ට් වෙන්න. විශේෂයෙන් මොකද ක්‍රීඩායතන කට්ටියට ඔබ්සර්වන්ට් වුණ නැත්නම් ලොස්නේ. හයි කණයි ඔක්කොම ෆෝකස් වුණ නැත්නම් ලොස්. ඉතින් ඒක ඩිවලොප් කරගන්න හොඳම විදිහක් තමයි පරිසරය අධ්‍යයනය කරන්න, පරිසරය දින සියුම් දේවල් දිහා බලන්න පුරුදු වෙන්න. මම ඉන්නේ මෙතන. අපි ආලබුණු කාත් එක්කද කියලා. ඔයගොල්ලෝ කොයි යුනිවර්සිටි එකද? අපි රුණ. රුණ. දැන් ඔයගොල්ලෝගේ 6 දෙනා අදින්නේ? නෑ තව දෙනෙක් ඉනවා. කවුද මෙතන නායක? අපි ඉන්නවා නායකනේ. ආයාගේ නම මොකද්ද? එයා මකුල. වා මේ නායකෙක් වෙලා තියෙනවද මීට කලින් මොකක් හරි අභියෝගයක් මොකක් හරි චැලෙන්ජ් එකක්? එහෙම නම් නෑ. ඉතින් ඔය ස්පෝට් කරනකොට එහෙම නායක කියලා. නයිස්. මොනාලා කරන ස්පෝට් එක? එල්ලේ. එල්ලේ කරනවා. ඒ වාට හැකි වාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවද මේ කට්ටිය වාට නායකෙක් හැටියට ගෙන යන්න පුළුවන් කියලා? ගම්මානේ ඉසව්වෙන් ඉසව්වේ සංවිධානය කළ නිර්මාණශීලී අභියෝගයන් ජයගන්නට වෙහෙස කර අභ්‍යාසකයේ දෙන මේ තරඟකරුවන්ගේ කැපවීම අපි කාටත් අලුත් අත්දැකීමක්. මට අතන පේනවා සබ්‍ර චැලෙන්ජ් එකේ කණ්ඩායමක් ලොකු සාකච්ඡාවක් ඉන්න. අපි ගිහිල්ලා හිමීට බලමු එතන මොකද්ද වෙන්නේ කියලා. එන්නේ ඔයගොල්ලොත් එන්න. මෙතන මොකද වෙන්නේ? දැන් අපි ගොඩක් කතා කරගෙන හිටියේ. මොනවද මේ කතා කරන්න මොනවද මේ ප්ලෑන් එකක් දාගන්නද මේක දිනන්නේ කොහොමද කියලා? ඔව් අපි හෙට දවසේ ඉතින් පොඩ්ඩක් සාකච්ඡා කරේ කොහොමද මේ චැලෙන්ජ් එකට මුහුණ දෙන්නේ කියලා. හරි දැන් ඔයගොල්ලෝ කොයි කැම්පස් එකෙන්ද ආවිල්ලා ඉන්නේ? අපි කැලණි යුනිවර්සිටි. කැලණි යුනිවර්සිටි. ඔයගොල්ලෝගේ නායක කවුද? නායක තමයි මේ ඉරේෂ්. ඉරේෂ්. ඉතින් දැන් මේ මේ ඔයගොල්ලොන්ද එයා පත් කරේ නායක තත්ත නැත්නම් එයා බලෙන් ගත්ත එකක්? නෑ නෑ. අපි පත් කරේ එයා තමයි. වැඩිමල්ම සහෝදරයා. ඉතින් අපි ජේෂ්ඨත්වයට කරගොල්ල දුන්නා chance එක. හරි හරි හරි. දැන් මට දැනගන්න ඕනේ ඔයගොල්ලෝ මොන හරි idea එකක් තියෙනවද? මොනවාද ඉන්නේ අභියෝග? මොනවාද ඉන්නේ challenges? මොනවාද ඔයගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මොන හරි idea එකක් තියෙනවද? ඒ කියන්නේ අපිට idea එකක් තියෙනවා. අපි මේ jungle එකත් එක්කනේ හැසිරෙන්නේ. ඒකත් එක්ක අපිට ගොඩක් අභියෝගාත්මක වෙයි. ඒ වුණාට අපි උත්සාහ කරනවා ගොඩක් දුරට මේ අභියෝග ජය ගන්න. jungle එකට යන්න බය නැහැ නේ? අනිවාර්යෙන්ම. කඳුනගල පුරුද්ද තියෙනවද? කඳුනගල ගොඩක් පුරුද්දක් තියෙනවා. අපි ඔක්කොම ඉතින් කඳුවල තමයි ඉන්නේ. කඳුනගින සෙට් එකක් දින්න. කඳුනගින සෙට් එකක් ඉන්නේ කඳු 3-4ක් පොඩි වැකේෂන් එකක් ගහනොත් අනිවාර්යෙන් කඳුනගිනවා. එහෙනම් ඉතින් දිනන එක ෂුවර් නේ කට්ටියට? අනේ දිනන්නම. ෂුවර්ද කට්ටියට? දිනන්නම යාගෙන. ඒ කට්ටියට ෂුවර්ලු කැලණි යුනිවර්සිටි කට්ටිය. බලමු ඒගොල්ලෝ කොච්චර දුර යයිද? සබ්‍ර චැලෙන්ජ් 2014 ඔයගොල්ලොත් ඉන්න. අපේ විශ්වවිද්‍යාලයට ආරාධනයක් ඇවිල්ලා තිබ්බා. ඒකෙන් අපි ක්‍රීඩා විද්‍යාව කලමනාකරන උපාධිය ආධාරණ අපි දෙවන වසරේ සහෝදර සහෝදරියෝ ටික අපිට එන්න කියලා මේ ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වට පස්සේ අපි අභියෝගේ බාරගෙන මෙතනට ආවා. ඊට පස්සේ මට දැනගන්න ඕනේ තව කාරණයක්. ඔයගොල්ලෝ ටීම් එක තේරුවේ කොහොමද? අපේ ටීම් එකේ අපි
ඔක්කොමත් එක්ක කතා කරා අපේ දෙවන වසරේ සහෝදර සහෝදරිය ඔක්කොමත් එක්ක කතා කරලා අපි මේක දිනන්න බලාගෙන මේ අපි හිතන අපි හොඳ ටීම් එකක් කියලා අපි ඔක්කොම කැමැත්තෙන් බොහොම කැමැත්තෙන් ඔක්කොම අපේ දෙවන වසරේ සියලු දෙනාත් එක්කම කතා කරලා තමයි අපි ටීම් එක ආවේ දිනන එක ෂුවර්ද අනිවාර්යෙන් දිනනවා ඇයි ඒක මේ කියන්නේ අපි දන්නවා අපි ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙනවා අපි අනිවාර්යෙන් දිනනවා කිසිම ගේමක් නැහැ හරි ඒගොල්ලෝ හරි කොන්ෆිඩන්ට් මට තරහනේ තෝතන පොඩ්ඩක් ඉඩ දෙන්න පුළුවන් පොඩ්ඩ වාඩි වෙන්න මමත් එනවා මෙතන වාඩිලා ඔයගොල්ලෝ තින්න අපිත් එක බලන්න මේගොල්ලෝ ජය ගනීද කියලා සබ්‍රා චැලෙන්ජ් 2014 පොඩි චීරයක් දෙමුද එන නන් පේරියල් කඳු මැටිය වසාගත් මහා වන මැද වූ වෙහෙස ක්‍රමෙන්ම විනෝදාත්මක අභියෝගයන් මෙන්ම පඹහින්න ගම්මානයේදී පැවැත් වූ ක්‍රියාකාරී අභියෝග රසක් මෙලෙසින් සබ්‍රා චැලෙන්ජ් වැඩසටහන තුළින් ඔබ වෙත ගෙන එනවා මෙන්න තව කණ්ඩායමක් අපි ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා බලමු ආදරේ කන්දේ පින්තූර ගන්නවා නගින්න කැමතිද? ඔව් නගින්න තමයි ආවේ. නගින්න තමයි ආදරේ කරන්නේ. ඔව්. කවරේ කෙනෙක් වෙනෙක් කෙනෙක් කවරේ ගිනවද ඒක නගින්න? තුන් දිනක් ගිනවද? තුන් දිනක්ම ගිනවද? ඔගලොන් කොයි කැම්පස් එකද? අපි කොළඹ. කොළඹ කැම්පස්. යුනිවර්සිටි ඔෆ් කොළඹ. වාගේ නම මොකද? මගේ නම නිසල්. මිගාර. මේනුග. මුදිත. නදිෂා. ප්‍රමුදිතා. මිෂෙල්. රන්දු. කොළඹ කැම්පස් එකේ නෑවිලා ඉන්නේ. ඔයගොල්ලෝ රෙඩිද මේ චැලෙන්ජ් එකට? ෂුවර්ද? මේ වගේ මොනවාරි ස්පෙෂල් ට්‍රේනින්ග් එකක් කරලා දින්න ඔය කට්ටිය. ට්‍රේනින් නම් කරලානේ පළවෙනි ස්පෝර්ට්ස් මොනාරි කරනවද කට්ටිය ස්පෝර්ට්ස් නම් රගර් කරනවා අපේ ඉතින් මේ විදිහේ පළවෙනි චැලෙන්ජ් එකක් තමයි මේක දැන් නායකයා කවුද ඇයි ඔයාව නායකයා කරලා තියෙන්නේ මේකට දන්නේ නැහැ ඒගොල්ලෝ වයිටි මම ෂුවනේ ඔයා බලෙන් ගත්ත ගන්නේ මම බලෙන් ගත්තේ නෑ ඒගොල්ලෝ දුන්න නායක රෙඩිද මේක දිනයිද කට්ටිය අනිවාර්යයෙන් ෂුවර් පෙන්නන්නකො මට නම් මේ ඔයගොල්ලන්ගේ මේ කොන්ෆිඩන්ස් එක පොඩ්ඩක් තියෙනවද මේ දිනයිද මේක ඇත්තටම අපි චැලෙන්ජස් කියන්නේ අපි හැමදාම චැලෙන්ජස් වලට ආසයි. අපේ ටීම් එක විදිහට අපි අරන් ආවේ වොකින් ඉස් ලිවිං කියන එක. අපි හැමදාම ඇවිදිනවා කඳු අතර දිය ඇලි වල. අපි හැමතැනම ඇවිදින එක තමයි අපේ ජීවිතය කරගෙන ඉන්නේ. ඉතින් මේකත් අපිට ලොකු චැලෙන්ජයක් වෙයි. අපි ඒක බොහොම ආසාවෙන් බාර ගන්න බලාපොරොත්තු වෙනවා. මෙලෙස ලාංකීය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හා බැඳුණු මේ නැවුම් අත්දැකීම් සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8:00 ට ඔබ වෙත ගෙන ඒමට CSN අපි සූදානම්. ඕ!